දැක්ක ළඟදී රණවීර වික්‍රමසිංහ කියනවා අපි රාජ්‍ය සේවකයන්ගේ පඩිය වැඩි කරා සල්ලිත් එව්වා සම්පූර්ණ බොරුවක් මේ කිව්වේ හොඳටම දන්නවා ඒක ක්‍රියාත්මක කරන්න බෑ කියලා මොකෝ රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන එක උදේ නැගිටලා තීරණය කළා අනුමත කරගන්න බෑ ඒකට ක්‍රමවේදයක් තියෙනවා ඒක තීරණය කරයින් පස්සේ ඒකට මුදල් වෙන් කරගන්න භාණ්ඩාගාරයෙන් අනුමැතිය ගන්න ඕනේ අර ජනතාව රවට්ටන්න තියෙන වමනාව නිසා හරියටම මැතිවරණ කාලේ නිවේදනයක් කරනවා කැබිනට් එක තීරණය කරා පරි වැඩි කර ක්‍රියාත්මක කරන්න ගියාම භාණ්ඩාගාරය කියන එහෙම තීරණයක් අපිට කියලා නැහැ අපිට සල්ලි වෙන් කරන්න එහෙම කතා කරලා නැහැ රනිල් වික්‍රමසිංහ ඔක නොදැනුවත්වද කරේ එයා කස්පාරක් අගමැති වෙලා අමාත්‍ය ධූර දරපු එක්කෙනෙක් ඔබ හිතනවද එයා නොදැනුවත්ව ඒක කරේ කියලා නැහැ සම්පූර්ණ රැවටිල්ලක් කරේ මේ රට තුල මේ ඇති වෙලා තියෙන අර්බුදය නිර්මාණය කරන්න මේ විදියට මේ පාලකයන් ගත්ත තීරණ ඒ තීන්දුව දිගින් දිගටම සිද්ධ වෙලා තියෙනවා විතරක් නෙවෙයි ඒක තුලින් විශාල අර්බුද හැම පද්ධතියක් තුලම නිර්මාණය කරලා දීලා තියෙනවා සැප්තැම්බර් මාසේ 21 වෙනිදා විධායක බලය ජනතාවාදී කරලා පටන් ගත්ත බලය ඊළඟ පියවර තමයි පාර්ලිමේන්තුවත් අපි ජනතාවාදී පාර්ලිමේන්තුවක් බවට පත් කරන්න ඕනේ වැඩ කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් අපි හදන්න ඕනේ හොරකම් කරලා නැති මිනිසුන්ව රවට්ටලා නැති මිනිසුන්ට බොරු කියලා නැති ඒ වෙනුවට මිනිසුන්ට සේවය කරන කැප වෙච්ච අයගේ ශක්තිමත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට තෝරලා එවන්න රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න